අහුවෙච්ච කොටුවක් ඇතුලේ අපිට කරන්න පුළුවන් කියන හිතාගෙන ඉන්නේ ඒ වැරදි මතය උඩ. මොකද ලෝකේ පරයන්ත හැමතැනම ගත්තොත් යම්කිසි ජාලයක එකතු වීමක් තමයි ඒ තරඟකාරීත්වය වැඩි කරන්නේ. ඒතොර ඉන්දියාවේ මිනිස්සු අහන්නේ ඇයි මේක අපිටම කරන්න බැරි? ඇයි මොස් සමාගම ඇවිල්ලා කරන්නේ? ඇයි සිංගප්පූරු සමාගම මෙහෙ ඉන්නේ? ඇයි කියලා මේ ප්‍රශ්නේ අහන්නේ. මොකද ඒගොල්ලන් දන්නවා මේ ලෝක නාවික ශේෂ්ත්‍රය කියන්නේ අධික තරඟකාරීත්වය. මම නිකම්ම කියන්නේ නෑ නිකම්ම නිකන් ආයෝජකෙක් පමණක් කියලා. ඒ ආයෝජකයා ළඟ යම්කිසි වටිනකමක් තියෙනවා. එක්ක නැව් සමාගමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහු සංග වෙළඳ බාණ්ඩ තියෙනවා. ඒතොර මේක අලුත් දෙයක් නෙමෙයි පිටරට සමාගම් එක්ක ගනුදෙනු කිරිල්ල. අභියෝගය පැහැදිලි. අපි හිතමු අපි කිසිම ආයෝජකයෙක් ගන්න නැතුව කොළඹ වරාය දුවනවා. නමුත් අර සල්ලි තියෙන ආයෝජකයයි නැව් තියෙන ආයෝජකයයි වෙළඳ බාණ්ඩ තියෙන ආයෝජකයයි යනවා අනිත් වරාය වලට. සිංගප්පූරුව දෙනවා ඒගොල්ලන්ට එන්න. देश पालने पशु काले के कियपु पक्षे बल आवट पास खंडल होटले लोके हम होटले अकूना अद सिंगपूर तीय लंका मे असार्थक प्रतिपत्ति शतम सिंगपूर रजवेला ये आयोजन तिंट दमट पास आय गलवल गेने एक हेमदाम प्रमाद उना धनुत् प्रमाद इद्रियदि प्रमाद उनोत अपिट लुकूवट तव दूरटा तपे दुपत्कम अपिट मे विद्यट तवा उर्दु हेत्तवा क्रकगिनी अन्न पुडु अंगिरंगा मट की अन्न पुडु मुगुदु श्रीलंका बिजनेस टीवी विद जयंत कोविलगोडगे श्रीलंका बिजनेस टीवी अद कथाक्रीमट बलापुरुत्तु वन्ने राठे इतामत्म वेदगत मातृकावक पिलिबंदव ओब दन्नवा नगिनहिर पर्यंतय राज्य पुद्गलिक आयोजनया तुलिन दिवुनु किरीम केरहि मेवन विट दडी विरोधतावयक प्रतिरोधयक समाजे एल्लवेला तिबेनवा अतनम मेक अपे संपतक विदिहट हंदुन्वन पिरिस सदहन करन्ने मे राज्य पुद्गलिक आयोजनय सिदु नोकर मे राज्यटम तबा गत्तोत् विशाल वास्यक रटट अत्कर गन्न पुलुवन् मे रटट संपतक किन कारणय अपि मे पिलिबंदव ගැඹුරින් සාකච්ඡා කරන ශ්‍රී ලංකා බිස්නස් ටීවී අද සම්බන්ධ කරගන්නේ නාවික ශේෂ්ත්‍රීය විශේෂඥයෙකු වන රොහාන් මාසකෝරාල මහතා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය පුද්ගලික ආයෝජනයක් තුළින් දියුණු කිරීමට දැඩි ප්‍රතිවිරෝධයක් එහෙම නැත්නම් විරෝධයක් මේ වන විට එල්ල වෙලා තිබෙනවා. ඔබ නාවික ශේෂ්ත්‍රීය විශේෂඥයෙක්. මම හිතන්නේ ඔබ දීර්ඝ කාලයක් ලංකාවේ නාවික ශේෂ්ත්‍රේ කටයුතු කරලා තිබෙනවා. මේ නාවික තීන්දු තීරණ ගන්න බොහෝ තැන්වල මේ රජයන් සමග කටයුතු කිරීමේදී ඔබට ඉතාමත්ම විශාල හසල දැනුමක් තිබෙනවා මේ සම්බන්ධයෙන්. ඔබ දරන මතය මොකද්ද? මේ පර්යන්තය දැරට කියන විදිහට මේක රජයෙන්ම තියාගෙන දියුණු කරලා ඉස්සරහට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් ආයෝජකයෙකුට ලබා දිය යුතුද? ඔව් මෙහෙමයි ජයන්ත. දැන් කොළඹ වරාය විතරක් අපි මේක ගන්න අරකයි. අපි ඉන්දියානු සාගරයේ වැදගත් ස්ථානයක ඉන්නේ. ඉන්දියානු සාගරයේ ප්‍රධාන ප්‍රතිපනායන මධ්‍යස්ථාන රටවල් තියෙනවා හයක් විතර. ඒ කියන්නේ අපි ගත්තොත් ලංකාවට අමතරව කවුරු දන්න සිංගප්පූරුව තියෙනවා, මලේෂියාව තියෙනවා, එක්සත් අරාබ් එමිර් රාජ්‍යය තියෙනවා, ඔමන් රාජ්‍යය තියෙනවා, දකුණු අප්‍රිකාවේ කෙළවරේ තියෙනවා. මේ ඔක්කොමලා කරන්නේ ප්‍රතිපනායනය කියන ප්‍රධානම වෙළඳාම තමන්ගේ වරාය සහ ස්ථානය පාවිච්චි කරලා. එතකොට අපි මේක තරඟ කරනවා මේ වරායවල් හයත් අතර ඉන්දියානු සාගරයේ යන බාණ්ඩ හුවමාරු වලින් වැඩිම කොටසක් අපේ වරායට ගෙන්න ගන්න. එතකොට මේකේ ඉන්නවා අපි පමණක් නෙමෙයි ශේෂ්ත්‍ර කීපයක්. නැව් අයිතිකාරයෝ තමයි එක කොටසක්. දැන් ඔබ කියන්නේ මේක ජාලයක්. මේක සනිකර ජාලයක්. වරායවලුත් ජාලයක්. ඒ කියන්නේ තරඟයක් සිද්ධ කරන්නේ. සනිකර තරඟයක් තියෙන්නේ ඉන්දියානු සාගරයේම. එතකොට දැන් මේකේ පළවෙනියට උඩින්ම ඉන්නේ ලෝකෙම්ම සිංගප්පූරුව. ඊට එහා පැත්තේ ඉන්නවා මැලේසියාවත් අපිට ඉදිරියෙන් දුබයි රාජ්‍යයත් අපිට ඉදිරියෙන් ඉන්නවා. අපි ඊට පස්සේ ඉන්දියානු සාගරය ගත්තොත් ඊළඟට අපි ඉන්නේ. නමුත් ලෝක ශ්‍රේණි ගතව අපි 22 ඉන්නේ. දැන් එතකොට අපි මේක මේ අපිට අහුවෙච්ච කොටුවක් ඇතුලේ අපිට කරන්න පුළුවන් කියන හිතාගෙන ඉන්නේ ඒ වැරදි මතය උඩ. මොකද ලෝකේ පරයන්ත හැමතැනම ගත්තොත්
යම් කිසි ජාලයක එකතු වීමක් තමයි ඒ තරඟකාරීත්වය වැඩි කරන්නේ. අපි කතා කරමු නැගෙනහිර පර්මාන්තය දැනගෙනහිර පර්මාන්තයේ ඉස්සෙල්ලා ලංකාවේ මේ පළවෙනි වතාවට නෙමෙයි රජයත් පුද්ගලිකාංශයත් එකතු වෙලා වරායේ පර්යන්ත මෙහෙවන්නේ. 1999 එයකට රජය SAGT පර්යන්තය ඇති කරා. කොටස්කරුවන් 10 දෙනෙක් සමග වරාය අධිකාරිය එක්කෙනෙක්. එතකොට 2013 දකුණු ආසියාවේ විශාලතම ගැඹුරතම පළවෙනි පර්යන්තය 85% චීනයට දීලා 15% අපි තියාගෙන මේ පර්යන්තය අද ක්‍රියාත්මක වෙනවා. ඒක මම එකඟ නැහැ. 85% දීපු එකට අපිට 135%ක්වත් තියාගත්තා නම් මම හිතන්නේ මම එකකයි පුද්ගලිකව. නමුත් මේ දේ අලුත් දෙයක් නෙමෙයි. නමුත් මට මේ ECT පර්යන්තය පේන්නේ මේ ඉන්දියාව පදනම් කොටගෙන ඇති වෙච්ච විරෝධත්වයක් තමයි මගේ පුද්ගලික හැඳීම. නමුත් ඔබේ ප්‍රශ්නට උත්තර දෙන්න ගියොත් එතකොට අපි මේ දකුණු ආසියාවේ ඉන්දියන් සාගරයේ මැද ඉඳන් තරඟ කරනවා වෙන වරායවල් එක්ක. අපි වෙන ට්‍රාන්ස්ෂිප්මන්ට් එක අමතකමු ඉන්දියාවේ වරායවල්. ඒවයි වරායවල් වල වැඩියෙන්ම පරයන්ත පාලනය කරන්නේ සිංගප්පූරු සමාගම්, ඩුබායි සමාගම් සහ AP මොල මර්ස් සමාගම. මේ තමයි කොටස් කරුවේ ඉන්නේ. එතකොට ඉන්දියාවේ මිනිස්සු අහන්නේ ඇයි මේක අපිටම කරන්න බැරි? ඇයි මොස් සමාගම ඇවිල්ලා කරන්නේ? ඇයි සිංගප්පූරු සමාගම මෙහෙ ඉන්නේ? ඇයි කියලා මේ ප්‍රශ්නේ අහන්නේ. මොකද ඒගොල්ලන් දන්නවා මේ ලෝක නාවික ශේෂ්ත්‍රය කියන්නේ අධික තරඟකාරීත්වයක්. එතකොට අපි ගැට ගහ ගන්න ඕන අපේ මිත්‍රයෝ. එකක් තමයි ඉන්දියාව තමයි 80% අපේ ප්‍රතියාත අපනයන ගොඩෙන් 60%ක් අපිට දෙන්නේ. එතකොට අපි ඉන්දියාව අපේ වරායත් එක්ක ගැට ගහ ගන්නවා. එතකොට නැව් සමාගම් ඔවුන්ගේ සමාගම් බිලියන ගණන් විශාල අපේ රටේ ආදම වැඩි විශාල සමාගම්. නමුත් ඔවුන් තමයි තීරණය කරන්නේ මොන වරායට යනවද කියලා ප්‍රතිඅපනයන ගන්න. රටේ තියෙන මතය තමයි ගොඩක් වෙලාවට මේක අතර මේ තමයි निराකරණය කරගත යුතු කතාව. ඒ කියන්නේ අපේ රටේ බහුතරයක් ජනතාව හිතනවා මේ අපේ දේවල් අපි තියාගන්න ඕන. අපි කාටවත් මේ දේවල් දෙන්න අවශ්‍ය නැහැ. එතකොට ඒකේ සාධාරණිකුත් තිබෙනවා. මොකද අපේ තමන්ගේ රටේ සම්පත් තමන්ගේ රටේම තියාගන්න පුළුවන් නම් ඒ හැර ඒක ඉතා වැදගත් දෙයක්නේ. හැබැයි අපි මේක විග්‍රහ කරන්න ඕන මේ මොන සන්දර්භයක් ඇතුළතද මේ සිද්ධිය කරන්න පුළුවන් කියන කාරණය. ඔබ දැන් නාවික ශාස්ත්‍රය ලෝකීය ක්‍රියාත්මක කරන ආකාරය අපිට පැහැදිලි කළානේ. ඒ කියන්නේ තවදුරටත් මේ හුදකලා ව්‍යාපාරයක් නෙවෙයි. මේ ජාලයක් මගින් ක්‍රියාත්මක කරන ලෝකයේ අතිශය තරඟකාරී ව්‍යාපාරයක්. හැබැයි 1800 ගණන්වල එහෙම නැත්නම් 1900 මුල් කාලයේ සමහර විට ඔය වගේ තමන්ගේ සම්පත් තමන්ම රැකගෙන ඉදිරියට යන්නමට හැකියාවක් තිබෙන්නට ඇති. හැබැයි වර්තමානයේ වන විට මේ ශාස්ත්‍රයේ තිබෙන මේ දැඩි තරඟකාරීත්වය නිසාම ඔබ කියන්නේ අපිට අපි තනියෙන් මේක කරනවට වඩා යම්කිසි ආයෝජකයෙකු අරගෙන ඒක කාර්යක්ෂමව තරඟකාරීව කරාම ලංකාවට අර තනියෙන් කරනවට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියන කාරණේද ඔබ මතු කරන්නේ? අනිවාර්යයෙන්ම. මොකද නැත්නම් අපේ තරඟකාරීත්වයට අති විශාල ප්‍රශ්නයක්. මොකද මම නිකම්ම කියන්නේ නැහැ නිකම්ම නිකන් ආයෝජකයෙක් පමණක් කියලා. ඒ ආයෝජකයා ළඟ යම්කිසි වටිනකමක් තියෙනවා. එක්ක නැව් සමාගමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහු සංග වෙළඳ බාණ්ඩ තියෙනවා. දැන් ඉන්දියාව තමයි දකුණු ආසියාවේ විශාලම රට ආර්ථිකය. ලෝකයේ පස්වෙනි ආර්ථිකය වෙනවා තව අවුරුදු 10ක් යනවා. එතන තමයි නිෂ්පාදනය සහ ඒ බාණ්ඩ හුවමාරු වැඩියෙන්ම වෙන රට. අපි පුංචි රටක්. අපේ රට ගත්තොත් ඉන්දියාවේ මුම්බයි මහනගර සභාව තරම්වත් අපි ලොකු නැහැ අපේ ආර්ථිකය. එතකොට අපි කල්පනා කරන්න ඕන කොහොමද ඉන්දියාවේ බාණ්ඩ වැඩි වැඩියෙන් අපේ රටේ වරායවල් හරහා ගෙනියන්නේ. ඒකට තමයි ඇත්තටම චීනෙත් ලංකාවේ ආයෝජනය කරේ. ඔවුන් දැක්කේ ලංකාවේ වෙළඳපොළ නෙමෙයි. ඔවුන් දකින්නේ ඉන්දියාවේ වෙළඳපොළ. ඒක නිසා ඔවුන් මෙහි පර්යන්ත දානවා. මෙහි වරායවල් දානවා. ඒ තමයි ඔවුන් දක්. ඒකෙන් අපිට වාසියක් එනවා. රටේ ආර්ථිකයේ නොපෙදෙනු පැති වලට ප්‍රසාරණයක් වෙනවා. නැවක් එනවා කියන්නේ ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එකක් නැත්තම් මේ දැන් එතකොට දැන් වෘත්තීය සමිති එල්ල කරන චෝදනාවක් තමයි මේක අපේ රටේ සම්පතක්. මොකද කෝටි 10ක පමණ ආදායමක් ලබාගත පහුගිය කාලෙ මේ ක්‍රියාත්මක කරාට පස්සේ බහලුම් 20000ක වගේ ප්‍රමාණයක් හැසිරෙව්වා. එතකොට මේ වගේ අවස්ථාවක් තිබෙන සම්පතක් ඇයි අපි පිට රටයකට එහෙම නැත්නම් විදේශීය සමාගමකට ලබා දෙන්නේ කියන කාරණය. මේ ඉතා ආකර්ෂණීය මාතෘ කතාවක්. ඒ තුළ රටේ ජනතාවටත් යම්කිසි සාධාරණ
ප්‍රශ්නයක් මතු කරන්නට හිතෙනවා ඇයි මේ වගේ අවස්ථාවක් තිබෙන සම්පතක් ලෝකේ වෙනත් රටකට ලබා දෙන කියන කාරණය. හැබැයි දැන් ඔබ මතු කරන කාරණය තුළ අපිට පැහැදිලි කරන්න ඔබ කියන්නේ තර්ගකාරීත්වය කාර්යක්ෂමතාවය ලෝකේ මේ නාවික ශේෂ්ත්‍ර ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ප්‍රායෝගික තත්ත්වයනේ. එතකොට මේක අපි තනියෙන් ක්‍රියාත්මක කරොත් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් මේක මේ විදිහට සාමූහික ව්‍යාපාර සම්දානයක් තුළින් ක්‍රියාත්මක කිරීම තුළින් රටට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් විග්‍රහ කළ අපිට පොඩ්ඩක් කියන්න. ඔව්. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාව මේ ශේෂ්ත්‍රයට මෙහෙම ඇතුළුුනේ අදයියේ නෙමෙයි අවුරුදු 21කට කලින්. එතකොට මේක අලුත් දෙයක් නෙමෙයි පිටරට සමාගම් එක්ක ගනුදෙනු කිරිල්ල. ඊළඟට 2013 නේදී. එතකොට ඔය සියලු දෙනාම ඒවා දැක්කා. ඇයි ඒක එහෙම කරේ කියලා අපි කවුරුත් දන්නවා. මේ ඒකාබද්ධව කිරීමේ තියෙන වටිනාකම එය කෙටි කාලීනව පිළිතුරු හිවීමක් නෙමෙයි. අපි දීර්ඝ කාලව දකින්න ඕනේ ඉදිරි අවුරුදු 5 10 20 තුළ අපේ තරඟකාරීත්වයට අනිත් රටවල්වල තියෙන වරායවල් වලින් එන අභියෝගය මොකද්ද? ඒතොර අපි හිතමු මොකද අභියෝගය? අභියෝගය පැහැදිලිද? අපි හිතමු අපි කිසිම ආයෝජකයෙක් ගන්න නැතුව කොළඹ වරාය දුවනවා. නමුත් අර සල්ලි තියෙන ආයෝජකයයි නැව් තියෙන ආයෝජකයයි වෙළඳ බාණ්ඩ තියෙන ආයෝජකයයි යනවා අනිත් වරායවල් වලට. සිංගප්පූරු වලට දෙනවා ඒගොල්ලන්ට එන්න. ඇයි එහෙම යන්නේ? ඉන්දියාව දෙනවා. ඇයි එහෙම යන්නේ? දැන් ලංකාව නෑ. ඒගොල්ලන් කියනවා එන්න කියලා. සිංගප්පූරු කියනවා අපේ වරායවල් ඇවිල්ලා දිනු කරන්න. සල්ලි දාන්න. එන්න පාර්ට්නර්ෂිප් එකකට. ඒගොල්ලන් යනවා. දැන්ටත් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ එහි ව්‍යාපාර සිදෙන්නේ ඒ ආකාරයට. ඒ ආකාරයට සිංගප්පූරුව ගත්තා. දුබායි දැන් දුබායි වල ගත්තා. දැන් අලුත්ම අබුඩාබිය වරායක් හදනවා. ඒකේ තනිකර සහායකරු තමයි ඉතාලියානු සමාගම MSC නැව් සමාගම. විශාල ආයෝජනයක්. ඒ කියන්නේ ओमान ගත්තොත් එහෙමයි මර්ස් සමාගම. එතකොට දැන් අපිට ඒගොල්ලන් නැතුව ඒගොල්ලන් වෙන තැන්වල ගිහිලා වරායවල් ආයෝජනය කරාම ඒ ඒගොල්ලන්ගේ බාණ්ඩයි ඒගොල්ලන්ගේ නැව් ඒගොල්ලන් අරන් යන්නේ ඒ වරායවල් වලට. මොකද ඒගොල්ලන්ට ඒකේ අයිතිවාසිකමක් තියෙනවා. ඒ කියන්නේ මේක අපි තනියෙනවා. ඒ කියන්නේ මේක සරලව පැහැදිලි කරොත් දැන් අපි කියමු දැන් ව්‍යාපාරිකයෝ නගරවල කඩදානෝනේ. ඔව්. එතකොට දැන් කොළඹ කඩයක් දානවා. ගාල්ලේ කඩයක් දානවා. අනුරාධපුරේ කඩයක් දානවා. පොළොන්නරුව කඩයක් දානවා. ඔව්. එතකොට යම් කිසි තැනක ඔවුන්ගේ භාණ්ඩ විකුණනකොට තවත් රජේලු කඩයක් දැම්ම ගේමු. ඔවුන්ගේ භාණ්ඩ උන් විකුණන්නේ ඔවුන්ගේ කඩේ. ඔව්. එතකොට අර රජේ කඩේට ප්‍රමුඛතාවය ලබා දීම කරේ ඔවුන්ගේ දැඩි ඉච්ඡර අවශ්‍යතාවයක් නැහැ. ඒකක් නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම අපි කල්පනා කරන ඉන්දියාවේ දැන් දකුණු පැත්තේ විශාල වරායක් හදනවා විසින්දම් කියලා. ඒගොල්ලන් ඒකට පිටරට ආයෝජකයන්ට කතා කරලා තියෙනවා නැව් සමාගම් වලට. අපේම රටේ තියෙන අපිට තරඟකාරීත්වයක් දකුණේ මේ හම්බන්තොට ඒක දැන් චීන සමාගමකට අයිති. එතකොට කොළඹ වරායට අනාගතයේදී ඒත් එක්ක තරඟ කරන්න. හරි. දැන් ඔබ කියන කාරණේ පැහැදිලි. ඒ කියන්නේ දැන් අපි කාර්යක්ෂමතාවය තරඟකාරීත්වය වර්ධනය කරලා නාවික ශේෂ්ත්‍රයේ යම්කිසි ගමනක් යන නම් මේක අතේ තනියෙන් සාක්කුවේ දාගෙන තියාගෙන මේක කරන්න බෑ. මේ තුල ආයෝජකයෙකු අවශ්‍යයි කියන කාරණේ ඔබ පැහැදිලිව සඳහන් කළා. හැබැයි ඊට පසුව අපිට එළඹෙන කාරණය තමයි අපේ රටේ ආරක්ෂාව. එතකොට වෙළඳාම එතකොට ඒ වගේ රටට තියෙන ප්‍රතිලාභය මේව පිළිබඳවත් මේ වගේ ආයෝජන ගිවිසුම් වලට එළමෙනකොට අපි සලකා බැලිය යුතුයිනේ. මොකද අපි මේක අන්දානුකරණයෙන් මේක හොඳයි මේක තර්ගකාරීත්වය මේක කාර්යක්ෂමතාවය කියලා අර යටින් යම් කිසි ආකාරයේ වෙන ගේමකුත් ගහලා මේක ඒ පැත්තට එහෙම කරනවට වඩා ඔබ වැනි විශේෂඥයෝගේ දැනුම අවශ්‍ය වෙන්නේ මේ කොහොමද නිවැරදිව කරන්න කියන කාරණේදී. දැන් ඔබ විශ්වාස කරන විදිහට දැන් ඔබ කිව්වා චීන පර්යන්තය 85%ක් ලබා දීම වැරදි. ඔබ හිතුවා ඔබ කියන්නේ 35%ක් හරිය ශ්‍රී ලංකාවට තියාගෙන දුන්නා නම් හොඳයි කියන කාරණය. එතකොට දැන් මෙවැනි ගිවිසුමකට කොළඹ නැගෙනහිර පර්යන්තය ලබා දෙනකොට ඔබ හිතන්නේ මොන වගේ විදිහකට කරන්න ඕනද? එතකොට ශ්‍රී ලංකාවට වැඩිපුර වාසි ලබා ගන්න පුළුවන් මේ වගේ ගිවිසුම් වලින් මොන විදිහටද? ඔව් අනිවාර්යයෙන්ම මමත් ඉන්නවා එක තැනක මේ පහුගිය තිකේම මේ වෙච්ච පුද්ගලික රාජ්‍ය මැදිහත් වීම කොළඹ වරාය ඇතුළු හම්බන්තොට පර්යන්තවල ලංකාවට තියාගත්තේ 15%යි. ඒ කියන්නේ SGT පර්යන්තය ගත්තා. ඒ කියන්නේ ලංකාව කියන්නේ රජයට මහජනතාව පැත්තට. CICT එක ගත්තත් 15%යි. හම්බන්තොට මුළු වරායම ඒ පර්යන්ත ටික ගත්තත් 15%යි තියාගෙන. ඒතර වත්මන් ආණ්ඩුව තමයි මේ වර්තමාන ආණ්ඩුව තමයි ඒ ඉගිසුම් වලටත් යම්කිසි ඒ කාලවල වලදී කටයුතු කරේ. ඒතර ජනතාවට සහ වෘත්තීය සමිතිය වලට සාධාරණ සැකයක් ඇති වෙන්නටත් පුළුවන්. දැන් මේ ගිවිසුම් වලිනුත් ඔය ආකාරයට අඩු කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට තියාගෙන මේ දේවල් වෙන්නට පුළුවන්ද කියන වගේ තර්කයක් මත වෙනත් පුළුවන්. අනිවාර්යයෙන් මමත් එතන ඉන්නවා. 15% මමත් සෑහීමකටපත් වෙන්නේ. අඩු ගානේ මම කියන්නේ 30% අඩුම වශයෙන් කෙටි කාලීන ඒ කියන්නේ අවුරුදු 35ක ලීස් එකක්. මේ බොහොම වැරදි මතයක් යන ජනතාව අතර ඒක මන් දන්නේ දේශපාලන හේතුන් නිසාද කියලා ලීස් එකක් කියන එක විකිණීමක් කියන එකට සමාන කරලා තිනවා මේ අපේ රටේ.
ලීස් එකක් කියන්නේ ක්‍රිටිකාලීනව එකඟතාවයකට පැමිණිලා ඒ කරන බදුදීමක්. ඉතින් බදුදීම විකිණීමයි කියන්නේ දෙකක්. මේක සම්පූර්ණ දේශපාලන පටලැවිල්ලක් කරගෙන දේශපාලන ෆුට්බෝලයක් කරගෙන එහාට මෙහාට ගහනවා. ඒකට මම එකඟ නැහැ. නමුත් බදුදීමේ ප්‍රතිශතය ප්‍රතිශතය මම අනිවාර්යයෙන්ම එකඟ වෙනවා. නැගෙනහිර පර්මන්තේ අපි ඒකාබද්ධ මෙහෙයුමකට ගිහාම අපිට මීට වැඩිය ප්‍රතිශතයක් රජයේ පැත්තටත් වරාය අධිකාරිය පැත්තටත් තියෙනවා නම් මම එකඟයි. එතකොට දැන් ඉන්දියාවනේ මේකේ මැදිහත් කියන්නේ මේ එන පාර්ශවය බවට දැනට ඉඟිපල වෙන්නේ. මීට කලින් ජපානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කියන ත්‍රිපාර්ශ්වික සංධානයකින් නැගෙනහිර පර්යන්තය දියුණු කරන්නට යෝජනා ආවා. ඒ අවස්ථාවේදී වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට ඒකට විරෝධය එල්ල කරා. එතකොට දෛවයේ සරදමක් වගේ ඒ ඒ විපක්ෂයේ හිටපු කණ්ඩායම වර්තමානයේ ආණ්ඩුවට ආවට පස්සේ ඔවුනුත් ඒකම තමයි කරන්න යන්නේ. එතකොට අපට ප්‍රශ්නයක් පැනනගිනවා මේ සත්‍ය යථාර්ථය මොකද්ද ජනතාවට කියන්නේ හේතු ගන්වන සහ ඔවුන්ට ඉදිරිපත් කරන දේශපාලන කතිකාව මොකක්ද කියලා. මේ රටේ ජනතාවට ගමන්ක හැමදාම ගමන් කරන්නේ ජනප්‍රිය කතාව මිස යථාර්ථයෙන්ම වෙයි කියලා ඔබ විශ්වාස කරනවද? තනිකර විශ්වාස කරනවා. ඔතෙන්ට එන්න ඕනේ නැහැ. මගේ අතීතේ යනවා කණ්ඩලම හෝටලයට. කණ්ඩලම හෝටලය හදනකොට මේ රටේ ගින්නක් ඇති කරා. පරිසරය විනාශ කරලා මේ හෝටලය අපේ රට නැති කරනවා කියලා. ඉතින් ඒක කරේ දේශපාලනය. පසු කාලයක ඒ කියපු පක්ෂයේ බලයට ආවට පස්සේ මේ කණ්ඩලම හෝටලය ලෝකේ හොඳම හෝටලයක් වුණා. ඉතින් මේවා මම හිතන්නේ අපේ රටේ අවාසනාව. ඒ කියන්නේ දේශපාලන අවස්ථාව. දේශපාලන අවස්ථාවාදය. අවස්ථාවාදය නැතුව ජනතාවට සත්‍යත් ඒ තුලින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභත් කියලා දෙන්නේ නැහැ. එතකොට දැන් පුද්ගලීකරණය ගත්තොත් අපි 78 ඉඳන්ම පුද්ගලීකරණය පැත්තට බර විවෘත ආර්ථිකයක් තියෙන ඉතින් ඒක ඇත්ත කියන්න ඕන මොන ආණ්ඩුව ආවත් අද විවෘත ආර්ථිකය තමයි තාම ගෙන යන්නේ. දැන් අතරම දැන් මෙහෙමනේ දැන් ඔබ මේ ශේෂ්ඨ අපි ඔබව කැඳවා ගත්තේ අපේ වැඩසටහනට අපිට මේකට දේශපාලඥයෙක් කැඳව ගන්න පුත් තිබුණා. හැබැයි මේ ශේෂ්ඨයේ ඔබගේ අත්දැකීම වසර කීයද? වසර 30ක්. වසර 30ක අත්දැකීම් තියෙන රොහාන් මාසගෝරාල මහත්මයා මේ නැගෙනහිර පරන්තේ ගැන කතා කරන අපි කැඳවා ගත්තේ යම්කිසි විශේෂඥ අදහසක් ගන්නනේ. හැබැයි අපේ රටේ බලයින දේශපාලඥයෝ හැමදාම අවස්ථාවාදීව ජනතාව මුලා කරනවා. හැබැයි ඒ හරි දේ කියන්නේ නැහැ. ජනතාවට හරි දේ ගමන් නොකරන නිසානේ මේ විරෝධතා ඇති වෙන්නේ. ජනතාවත් ඒ විරෝධතා එල්ල කිරීම සාධාරණයි. මොකද දේශපාලඥයා එක දවසකට ඇවිල්ලා එකක් කියනවා, තව දවසකට ඇවිල්ලා තව එකක් කියනවා. හැබැයි ඔබ වැනි විශේෂඥයෝ එහෙම කියන්නේ නැහැ. මට මතකයි ඔබ හැමදාම මේ වගේ දේවල් පුද්ගලික රාජ්‍ය ආයෝජනයක් තුළින් ඉදිරියට යා යුතුයි කියලා මතය හැමදාම ප්‍රකාශ කළා. එතකොට දැන් අපි ඔබ ඒ මතය වෙනුවෙන් මේ පෙනී සිටින්නේ. ඔබ එදත් පෙනී සිටියා, අදත් පෙනී සිටියා. එතකොට ආණ්ඩු මාරුණා කියලා ඔබේ අදහසේ වෙනසක් ඇති වුණේ නැහැ. හැබැයි දැන් ඊළඟට මතු කරන කාරණාව තමයි දැන් චීනය එක පැත්තකින් ඉන්නවා. ඉන්දියාව දැන් එක පැත්තකින් එන්න සූදානම් වෙනවා. අපි ඉන්දියාව ආව කියලා හිතමුකෝ. ඒතකොට මේ තුල ඉන්දියානු සාගර කලාපයේ යම්කිසි වෙළඳ යුද්ධයක් ඇතිවීම, එහෙම නැත්නම් ලංකාව යම්කිසි අර මේ වෙළඳ යුද්ධයක පොරපිටියක් බවට පත්වීමේ අවස්ථාව නැද්ද? මෙහෙමයි දැනටමත් මම හිතන්නේ ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ කාලේ ඉඳන් පටන් ගත්ත වෙළඳ යුද්ධයක් චීන එක්ක. එතකොට ඒක දැන් ලෝකේ හැමතැනම පැතිරිලා තියෙනවා. වෙළඳ යුද්ධය දැන් තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ වෙළඳ යුද්ධෙන් එක එක්කෙනා පාවිච්චි කරනවා එක එක ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවලුත් ඒ වෙළඳ යුද්ධය තුළ දැන් පෙනීමක් අපි 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 තවත් විදිහකට ඇහුවොත් මේ වෙළඳ යුද්ධයෙන් අපිට කමන්නේ කවුරු යුද්ධ කරත් මේ වෙළඳ යුද්ධයෙන් අපිට වාසියක් ගන්න බැරිද? ඒ කියන්නේ ඒක අවස්ථාවක් බවට පත් කරගෙන අනිවාර්යයෙන් මේක තමයි අපි කරන්න ඕන. ඉතින් අපි ඔය කරන්න යන වැඩේ හරි ඉන්දියාවත් අපි ගන්න ඕන, ලංකාවට චීනෙත් ගන්න ඕන. නමුත් ඒකේ පරිපාලනයක් තියෙන්න ඕන. කොච්චර අපි අපේ රටට මේකෙන් වෙන වාසිය අපි කල්පනා කරගන්න ඕන. වාසියක් නොවනවා නෙමෙයි. නමුත් අපිට ලෝකේ මම කියන්නේ ඒකයි මගේ මම කොහේ ගියත් කියන හුදකලාව රටක් දියුණු කරන්න පුළුවන් කියන තැන මම නැහැ. විශේෂයෙන්ම දූපතක් කුඩා දූපතක් උපාය මාර්ගික වශයෙන් පිහිටීම ශ්‍රී ලංකාවේ මම හිතේ ඓතිහාසික වශයෙන් ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙච්ච රටක්. එදා සේදමාවත ඔස්සේ ලංකාව වෙළඳ පොළක් බවට පත් වෙන්නෙම මේ නාවික ශේෂ්ත්‍රය පදනම් කරගෙන. ඔබ විශ්වාස කරනවද දැන් අපි නැගෙනහිර පර්යන්තය ගැන ඒකවත්
තාම හරියට කරගන්න බැරුවනේ මේ දඟලන්නේ. හැබැයි ලංකාව නාවික කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා 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 කියලා දේශපාලඥයෝ හැමදාම පොරොන්දු දුන්නත් මේ වන විට තාම සත පහක වැඩක් ඒ විනුවෙන් කරලා නැහැ කියලා ඔබ විශ්වාස කරනවද? 1978 කොළඹ වරාය වරාය අධිකාරියක් ලෙස පත් කරාට පස්සේ මේ ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් පමණයි වෙලා තියෙන්නේ. අපි දකුණු ආසියාවේ ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් එහි ඉහළ ස්ථානයක ඉන්නෝ නාවික ශාස්ත්‍රයේ ප්‍රධාන රටක් හැටියට පිළිගන්නේ නැහැ. ලෝකයේ ඒකේ නම්බර 50ටවත් නැහැ අපි. ඒකේ නම්බර එකට ඉන්නේ සිංගප්පූරුව. ඒතර සිංගප්පූරුව කුඩා රටක්. කොළඹින් භාගයයි. ඒතර නාවික ශාස්ත්‍රයෙන් කොච්චර උපයා ගන්නවද? ඔවුන්ගේ මේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න කොච්චර ඒ ශාස්ත්‍රයෙන් ඔවුන් දායකත්වයක් ලබාගෙන තිබෙනවාද? අපිට කොච්චර කරනව නම් කරන්න පුළුවන්. ඔව්. ඒතර සිංගප්පූරුවේ ජල ජාතික නිෂ්පාදනය ගත්තොත් බිලියන 500ක් විතර වෙනවා වසරකට. අපි බිලියන 84ක්. ඒකෙන් සිංගප්පූරුවේ බිලියන ජලදාසිය නිසා 108ක් විතර එන්නේ ප්‍රවාහන ශාස්ත්‍රයෙන්. ඒ කියන්නේ නාවික තමයි ප්‍රධාන කොට ගන්නෙ. ඊළඟට එනර්ජි ශාස්ත්‍රයෙන් එනවා 10%කටත් වැඩි. එතකොට අපේ ගත්තොත් අපි 2%කටත් අඩුයි ජලදාසික නිෂ්පාදනයට. ඉතින් අපි එතෙන්ට යන්න ඕනේ. එතෙන්ට යන්න අපිට තව ලොකු දිග ගමනක් තියෙනවා. මම ඒක කෙටියෙන් කියන්නම්. අද සිංගප්පූරුව තියෙන්නේ ලංකාවේ මේ අසාර්ථක ප්‍රතිපත්ති නිසා තමයි සිංගප්පූරුව රජ වෙලා තියෙන්නේ. මේක පොඩ්ඩක් අපි පස්සට යන්න ඕනේ. ඒ කියන්නේ අපේ අසාර්ථක ප්‍රතිපත්තිය නිසා. අසාර්ථක ප්‍රතිපත්තිය තමයි ලී කුවාන් යූ අත උස්සලා අවශ්‍ය අය රටට ආකර්ෂණය කරගත්තා. ඒක තියෙන්නේ නාවික ශාස්ත්‍රයේ නෙමෙයි සැඟවුණ අදහස තියෙන්නේ. සැඟවුණ තැන තියෙන්නේ 1960 ගණන් වල අපි එනර්ජි ශාස්ත්‍රය නැත්තම් පෙට්‍රෝලියම් කෙට්‍රොකෙමිකල් ශාස්ත්‍රය ලංකාව තමයි ලෝකෙම ලොකුම තෙල් ටැංකිය තිබුණ රට ඔබතුමා දැකලා ඇති ත්‍රිකුණාමලයේ දිරපු බ්‍රිතාන්‍ය හදපු තෙල් ටැංකි 100. ඒ තාමත් එකේ ප්‍රයෝජනයක් ගන්න බරව අපි දඟලනවා නේ. අපි කිව්වා විදේශ සමාගම් වලට මෙහෙන් යන්න. අපි මේක කරන්න කියලා බාරගත්ත තෙල් මොකද කරේ? සිංගප්පූරුවේ 1965 ලී කුවාන් යූ අගමැතිතුමා කව ඔබතුමාලා කොහෙවත් යන්න එපා අපේ රටට එන්න. ඇතර මාසකොරල් මහත්මයා දැන් ඔබෝයි කියන කතාව වලින් අපිට වැටහෙන දේ තමයි මේ රටේ හුදී ජනතාව එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාව ඔබ නියෝජනය කරන අපි නියෝජනය කරන සාමාන්‍ය ජනතාව මේ රටේ දේශපාලඥයන්ට සාප කරන්නට අවශ්‍යයි. මොකද හේතුව අපි සිංගප්පූරුව එදා තිබුණු තැන වියට්නාමයේ එදා තිබුණු තැන අද තිබෙන තැන අපි හැමදාමත් දේශපාලඥයන්ගේ බොරු කතාවලට මේ සෝබන කතාවලට රැවටිලා අපි මේ ඔවුන්ට යම්කිසි කාලයකට බලය දීලා අපි අදටත් ඉතාම දුක්ඛිත දුප්පත් ජාතියක් විදිහට ඉන්නවා. ඒ කියන්නේ අපේ රටේ සම්පත් වලින් අපි ප්‍රයෝජන ගන්න නැතුව අර අපිට නිතරම දේශීයත්වය, ජාතිකත්වය, අපේකම වගේ අදහස් අපේට හිතට ආවහම අපිට හිතෙනවා ඔව් ඒක වැදගත් කියන එක. අපි කවදාවත් කියන්නේ ඒක වැදගත් නැතේ කියලා. අපිට කරන්නට පුළුවන් දේවල් ගොඩක් තිබෙනවා. හැබැයි දේශපාලඥ හැමදාම කළ තිබෙන්නේ මේ මිනිසුන්ගේ ඒ තියෙන හැඟීම විකුණලා රට ආපස්සට අරගෙන ගියා, ඔවුන් ඉස්සරහට ගියා. ඉතින් තවදුරටත් මේ වගේ කරුණාවලින් අපිට පැහැදිලි වෙන්නේ ඒ කාරණය. එතකොට මේ නාවික ශාස්ත්‍රය ගැන අපි කතා කරනකොට දැන් අවසාන වශයෙන් දැන් චීනය එක තීරයක් එක මාවතක් ව්‍යාපෘතය කරගෙන යනවා. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ ආකාරයට ඉන්දියාවත් මම හිතන්නේ නිකන් ඉන්නේ නැහැ. ඉන්දියාව ඇමරිකාව ඉන්දියාව සහ ජපානයේ තියෙනවා ඉන්ඩෝ පැසිෆික් කියලා එකක්. ඉන්දියානු සාගරයත් පැසිෆික් සාගරයත් ඒකාබද්ධා කරන ප්‍රවාහන පද්ධතිය. එතකොට දැන් මේ දෙක සමහරුണ്ട് පේන්නේ නිකන් එක පැත්තකේ චීන මකරා එනවා, අනිත් පැත්තෙන් ඇමරිකානු තව නිකන් ව්‍යාග්‍රෙක් වගේ සතෙක් එනවා. හැබැයි අපිට මේක ඔපචුනිටි එකක් විදිහට දකින්න පුළුවන්ද? දැන් ඒකනේ අපි දැන් ඉස්සලක් කතා කරේ. මොකද ඇයි අපි හැමදේම ඍණාත්මකව දකින්නේ? යම්කිසි තැනක යම්කිසි අවස්ථාවක් නිර්මාණය වෙනවා නම් අපි මේ කුඩා රටක් ඒ කුඩා රටට ඒක අවස්ථාවක් විදිහට දැකලා අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගේන රුපියලක් හරි තමන්ගේ ජනතාවගේ සාක්කුවට දාන්න පුළුවන් යම්කිසි සැලසුමක් සකස් කිරීමේ අවස්ථාව මේ හරහා නිර්මාණය වෙනව නේද? අනිවාර්යයෙන්ම අනිත් එක අපිට ඒක නැවත මේ අපි නිෂ්පාදනය කරන්න ඕන දෙයක් නෙමෙයි. අපි බලන්න ඕන සිංගප්පූරුව දිහා. අපිට වැඩිය සිය ගුණයක්ෙන් අපි සියක් නම් ඒගොල්ලන් අපේ රටේ වගේ එයින් එක් ගුණයක් වගේ තමයි කිලෝමීටර වර්ග කිලෝමීටර 600 ගානක්නේ තියෙන්නේ. අපි 65000ක් තිබු තියෙන රටක්නේ. සිංගප්පූරුවේ චීන, ඇමරිකානු, දකුණු ආසියානු හැම රටකම ආයෝජන තියෙන්නේ සිංගප්පූරුවේ. ඒ කියන්නේ ඒගොල්ලන් ක්‍රීඩා පිටිය දීලා තියෙනවා. ඕගොල්ලන් තරඟ කළා අපට බදු ගෙවන්න, අපේ රටට ගේන්න ටුවරිස්ලා සම්මන්ත්‍රණ තියන්න, මෙහි නිෂ්පාදනය කරන්න, එතකොට රැකියා ලබා දෙන්න අපේ මිනිස්සුන්ට, අපේ මිනිස්සුන්ගේ ආදායම වැඩි කරන්න. එතකොට මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිපත්තිය උඩ සිංගප්පූරුවේ අද ඩොලර් 60000ක්
per capita income එක ගන්නවා. අපේ මිනිස්සු ඒකට කිරිපැකට් එකක් ගන්න ආදායම නැතුව අපේ රටේ මිනිස්සු දුක් විඳිනවා. 3800ක් කියලා කියනවා. ඒ 3800 කියන දෙනාටද හම්බෙන්නේ අපේ රටේ. නමුත් සිංගප්පූරු ජනතාව 60000ක් අවුරුද්දකට per capita income එක average එක වෙනස හිතන්න. ඇත්තටම දැන් ඕක තව උදාහරණයක් වගේ අපිට මෙතන වෙලාව නැහැ. පැහැදිලි කරන්න. ඒ කාලේ ගම්මුල තිබුණා මේ රාජ්‍ය මේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණු දැන් අපි කියමු සමූපකාරය. ඒ සමූපකාරය වගේ රාජ්‍ය ආයතන ගොඩක් තිබුණානේ. හැබැයි ගම්වල මිනිස්සු දන්න හොඳටම ඒවායේ තිබිච්ච අකාර්යක්ෂමතාවය. කොහොමද මේ ඒවායේ බඩු හොරකම් කරේ? කොහොමද ඒවා අකාර්යක්ෂම විදියට ඒවායේ යකඩ ඒ වගේ යంత్ర සූත්‍ර මේවා දිරල ගියේ? ඉතින් මේ වගේ නැතුව පෞද්ගලික අංශය පැමිණීමත් එක්කම සමහර දේවල් කොහොමද කාර්යක්ෂම ක්‍රියාත්මක වුණේ කියන එක අපි අත්දැකීමෙන් දන්නවා. එතකොට ඇත්තටම මේ දුප්පත්කමට හේතුව අපි මේ කරගහගෙන යන අපේ ගොඩක් ප්‍රශ්නවලට හේතුව මේ දේශපාලඥයා විසින් අපිට වැරදි චිත්‍රයක් මතු කරලා අනවශ්‍ය මේ අපේ දේවල් රැක ගන්න ඕන කියන දෙයක් මතු කරලා අපිට පෙන්වන බිල් එක පැත්තෙන්. හැබැයි දේශපාලඥයා සිංගප්පූරුවට යනවා, ඇමරිකාවට පුතා යවනවා උගන්නන්න, එංගලන්තයට තමන්ගේ දරුවෝ යවන උගන්නන්න, ඒගොල්ලන්ට ඒ ජීවිතය ලබා දෙනවා. මේක දේශපාලන පොරපිටියක් විදියට හැමදාම තියාගෙන ඒගොල්ලන්ගේ කාලෙට අර වත්ත බලන්න ඉන්නේ මහත්තයා පොල් කඩන්න කාලෙට. ඔව්. ඒ වගේ චන්ද කාලෙට ඇවිල්ලා චන්ද ටික කඩාගෙන යනවා. ඔබතුමා 100ට 300ක්ම හරි ඒක තමයි ලංකාවේ වෙන්නේ. ඒගොල්ලන්ට මේ ක්‍රමය අවශ්‍යයි දිගටම ගෙනියන්න, ඒගොල්ලන්ගේ ඒ ජීවිත රටාව ඒ විදිහට ගෙනියන්න. ඉතින් මේක මහා ජනතාව තේරුම් ගන්නකම් චන්දෙන් චන්දෙට නෙමෙයි ප්‍රතිපත්ති තේරුම් ගන්නකම් අපේ රට වෙනස් වෙන එකක් නැහැ. මම මේක අවසාන වශයෙන් කියන්නම්. නාවික ශේෂ්ඨයට යන්න ඉස්සෙල්ලා වියට්නාමය දැන් ඔබතුමා කතා කරා වියට්නාමය කියන. වියට්නාමය කියන්නේ ඇමරිකාවත් එක්ක යුද්ධයක් තිබිච්ච රටක්. මිලියන් ගණන් වියට්නාමයන් මැරුණ ඇමරිකානුවන් බෝම්බ දාලා. අද ඇමරිකාව තමයි වියට්නාමයේ ලොකුම වෙළඳ ගනුදෙනු කරන්නේ සහ ආයෝජකයා. වියට්නාමයේ උදේ ඉඳන් හැන්ද වෙනකන් ඇමරිකන් විරෝධී හඬක් දකින්නේ අපි අද. කොමියුනිස්ට් රාජ්‍යකුත් තියෙනෙත් නමට. හැබැයි ඇමරිකන් විරෝධී හඬ නගන ලංකාවේ ගොඩක් දේශපාලඥයෝත් අවසානයේ රෑට රෑට ගිහිල්ලා ඔවුන් සමග බොහොම හිතවත්ව සාකච්ඡා කරලා ආයෙත් ලංකාවේ රූපවාහිනියට සහ ගමට ගියාට පස්සේ ඇමරිකන් විරෝධී ඉදිරිපත් කරන වාර්තාවරණයක් තමයි ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ. අපිට අත්‍තර වැඩසටහන අවසන් කරන්න සිද්ධ වෙනවා. අවසාන වශයෙන් ඔබට යමක් කියන්න තිබෙනවා. නාවික ශාස්ත්‍රය මේ ආකාරයේ විවෘත කිරීම, රාජ්‍ය පුද්ගලික ආයෝජන කැඳවා ගැනීම, විශේෂම නැගෙනහිර පරාන්තය ආයෝජකයෝ කැඳවා සංවර්ධනය කිරීම තුල අපේ දුප්පත්කම අපේ රටේ තියෙන ප්‍රශ්නවලට යම්කිසි විසඳුමක් ලබා දෙන්න පුළුවන් කියන එක ඔබට පැහැදිලිව කියන්න පුළුවන්. පැහැදිලිවම කියන්න පුළුවන්. මමත් විශ්වාස කරනවා අපි ඉන්නේ ඉන්දියානු සාගරයේ හොඳම ප්‍රතිපන මධ්‍යස්ථානයේ. නමුත් අපි ඒකට අවශ්‍ය ක්‍රීඩකයෝ ටික ගෙන්න ගත්තේ නැත්නම් අපි IPL එක වගේ ගෙනල්ලා ගැහුවේ නැත්නම් පිට ටීම්ස් වල අය ගෙනත් දාලා ඒක ආර්ථිකයේ මැෂින් වටිනකමක් ගන්න බැරි වෙනවා. සමහර විට අපේ වටිනකම ගිලිහිලා යන්න පුළුවන් ඉදිරි කාලයේදී. අපි මේ නැගෙනහිර පර්යන්තය දැන් පරක්කු කර කර අවුරුදු 7ක් පරක්කු කරා. පිටරට මිනිස්සු ඔය බලන් ඉන්නේ අපේ. ඒගොල්ලන් ඊට පස්සේ යනවා ඊළඟ හොඳම ස්ථානයට කියලා ආයෝජනය කරනවා. ඒ ආයෝජනයේ තෙන්ට දැම්මට පස්සේ ආයි ගලවලා ගේන එක නම් ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා අපි හැමදාමත් ප්‍රමාද වුණා. දැනුත් ප්‍රමාදයි. ඉදිරියේදී ප්‍රමාද වුණොත් අපිට ලොකුවට තව දුරටත් අපේ දුප්පත්කම අපිට මේ විදිහට තව අවුරුදු 70ක් රැකගෙන යන්න පුළුවන් කියලා නම් මට කියන්න පුළුවන් ඔබතුමාට. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට පැමිණීම පිළිබඳව. ඔව් ස්තුතියි. හැමදාම කතා කරන සාම්ප්‍රදායික කතා බහකට ඔබෙන් අපි නාවික ශාස්ත්‍රය පිළිබඳව කතා කරේ නාවික ශාස්ත්‍රයේ විශේෂඥයෙකු වන රොහන් මාසකෝරාල මහතා සමග. මේ වගේ ඔබේ බුද්ධිය අවදි කරන තවත් වැඩසටහනකින් අපි නැවතත් ශ්‍රී ලංකා බිස්නස් ටීවී තුලින් හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. ඔබට බොහොම ස්තුතියි. Sri Lanka Business TV.